එහි ආරම්භයේ විදියට අපි තෝරා ගන්නවා අද දවසේ දැන් ඔබට නව පුවතක් නොවන විශේෂයෙන් සියත ප්‍රවෘත්ති හරහත් ඔබට දැනගන්නට ලැබුණු ශ්‍රී ලංකාවේ නව යුද හමුදා ප්‍රතිවරයා පිළිබඳව පුවත් වාර්තා කීපයක්ම මෞබිම පුවත්පතෙන් අද අපිට හමු වෙනවා. ශවේන්ද්‍ර යුද හමුදාපති කලාට ඇමරිකාව එරෙහි වෙයි කියලා තමයි ප්‍රධාන සිරස්තලයේම දැක්වෙන්නේ. ඊළඟට නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම පිළිබඳවත් ඡායාරූපයක දැක්වෙනවා. ජනාධිපතිවරයා විසින් පත්වීම ලිපිය ලබා දුන්නු අවස්ථාව පිළිබඳව. එවැගේම දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා කියන කාරණාව ශවේන්ද්‍රට ඇමරිකාව එරෙහි වුණේ රට පාවා දෙන මේ පරගති ආණ්ඩුව නිසායි. ඒ සමගම විමල් වීරවංශ මැතිතුමාගේ අදහසකුත් තියෙනවා. ලංකාවේ හමුදාපති ගැන ඇමරිකාවට තියෙන රුදාව මොකක්ද කියලා තමයි ඔහු අහලා තියෙන්නේ. ශවේන්ද්‍ර පත් කිරීම දෙමළ ජනතාවට කළ නිග්‍රහයක් TNA දෙමළ ජාතික සංධානය එහෙම ප්‍රකාශ කළ වගත් මෞබිම පුවත්පතේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් උණුසුම් කතාබහක් ඇති කරන කාරණාවක් බවට නව යුද හමුදාපතිවරයා විදිහට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර නම් කිරීම බොහෝ කතාබහට ලක් වෙනවා. විශේෂයෙන් කියන්නේ ඔහු මේ තනතුරට පත්වීමත් එක්ක ලුතිනන් ජෙනරල් තනතුරට උසස් වීමකුත් ලබනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන හමුදාපතිවරයා විදිහටයි ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මේ ආකාරයෙන් පත් වෙන්නේ. මේ පිළිබඳ අපගේ පුවත් වාර්තාව දැන් ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. මොකද ප්‍රධාන සිරස්සල අතරම තිබුණා ඔහුගේ මේ පත්වීමට විරෝධය පෑම පිළිබඳවත් විශේෂයෙන් ඇමරිකාව තුලින්. අපි බලමු පුවත් වාර්තාව. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයාට සිය පත්වීම ලිපිය බහර දුන්නා. මෙලෙස නව යුද හමුදාපතිවරයා ලෙස පත්වීමත් සමගම ශවේන්ද්‍ර සිල්වා මහතා ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් වීම ලබනවා. මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම ලද ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳවයි මේ. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 වර්ෂයේ කැඩට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා සේවයට අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ලුතිනන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා වූ වගකීතු නිලයන් රැසක්ම හෙතෙම හොබවනු ලැබූ විශිෂ්ට නිලධාරියෙක්. 2010 වසරේ සිට 2015 වසර දක්වා නිව්යෝක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති වශයෙන් එම තනතුරෙහි බාර දුහුර කාර්යයක් ඉටු කරමින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ පවතින දුර්මත දුරුකරලීමට ඔහු සමත් වුණා. නිව්යෝක්යේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66, 67 සහ 68 මෙන්ම 69 වන සමුළු සඳහා එක් වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡාවට ගණනාවකටම සහභාගී වුණා. පාබල රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස කණ්ඩ බහර නිලධාරී තනතුරේ සිට පාබල ශ්‍රීනංකේ අණදෙන නිලධාරියෙකු දක්වාම වගකීතු තනතුරු රසක් හෙබ වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයේ මෙන්ම 53 වන සේනාංකයේ සහ ගුවන් සංග්‍රාමික බල සේනාවේ බල සේනාධිපති ලෙස වටපිරිස් හොබවනු ලැබුවා. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව 2009 වසරේදී යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂකවරයා මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන්ද සිය නොමද සේවය ශ්‍රී ලංකා යුද හමුදා වෙනුවෙන් ලබා දුන්නා. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව තවමත් ක්‍රියාන්විතයේ සිටින එකම යුද හමුදා නිලධාරියා බවට පත්වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිර්භීත භාවයේ වෙනුවෙන් පිරිනමනු ලබන ත්‍රිවිධ පදක්කම් වන වීර විභූෂණ, රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කම් හිම් කරගත් ප්‍රථම සහ දෙවන ලුතිනන්වරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පිටු අතරට එක් වූ අභීත යුද හමුදා නිලධාරියෙක්. එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන්දියාවේ දර්ශනවාදය, ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම ඒ මහතා ජාත්‍යන්තර මානුෂීය නීති ඉගැන්වීම උපදේශකවරයෙකු වශයෙන් සුදුසුකම් ලත් ශාරීරික පුහුණු උපදේශකවරයෙකු වනවා. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ජාතියට සිදු කළ මෙහෙය අගයනු වස් ගෞරවනාම රැසකින් පිදුම් ලබා තිබෙනවා. අද දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම ලැබූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ උණුසුම් සුභපැතුම්. සියත සුභාශිංෂණ එලෙස පිරිනැමෙද්දී 23 වන යුද හමුදාපතිවරයා විදියට පත්වීම ලද ශවේන්ද්‍ර සිල්වා මහතාට අද පුවත්පතේ තිබෙනවා මෙහෙම සටහනක්. 23 වැනි හමුදාපති ධුරයට ශවේන්ද්‍රට,
ශවේන්ද්‍ර හමුදාපති කිරීම ගැන ඇමරිකාවෙන් විරෝධයක් ඕටිරිගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බවද කියයි කියලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ඇමරිකානු තානාපතිවරයාත් පසුව අදහසක් වනු ලැබුවා. මේ මෙය පිළිබඳව පැහැදිලි කිරීමක් එතුමිය විසින් සිදු කොට තිබෙනවා. කෙසේ වෙතත් අරුණ පුවත්පත එය වාර්තා කොට තිබෙන ආකාරයේ යම් වෙනසක් තිබෙනවා. හිටපු හමුදාපතිව නොදන්වා විශ්‍රාමය අවා ශවේන්ද්‍රට පුටුව දෙයි කියලා තමයි අරුණ පුවත්පත තිස්ස රවීන්ද්‍ර පෙරරා මේ වාර්තා කරන්නේ. ශවේන්ද්‍ර පත් කිරීම ශ්‍රී ලංකාවේ කීර්තිය හැල්ලුවට ලක් කිරීමක් ඇමරිකාව කනස්සල්ල පළ කරයි කියලා එහි තවදුරටත් දැක්වෙනවා මේ අරුණ පුවත්පතේ වාර්තාවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.